අවුලේ ඩේටා සූත්‍රය. SLT Mobile Fiber Home Broadband. Supem Hangum Supem සියයට 65ක ප්‍රතිශතයක් තමයි භාග්‍ය ලබා ගන්නට පුළුවන් වුණේ නිපුණත්වයේ ප්‍රවීණයන්ගෙන් නිරෝෂා ඔබට මනාපය පළ කළා නිරෝෂා ඔබ භාග්‍යට මනාපය පළ කරන්නේ නඳුන්ව අභිබවා යා යුතුයි කියන ස්ථාවරයේ ඉඳලාද නෑ එහෙම ස්ථා එහෙම මුකුත් හැංගී එහෙම හැංගීමකින් නෙමෙයි මම නඳුන්ගේ ගායනට ඉතාම කැමතියි හැබැයි මම භාග්‍යගේ ගායනරත් කැමතියි. දැන් නඳුන් 77ක්නේ ලබා ගත්තේ. ඔව් එක හරි. නමුත් මං හිතනවා ඉතින් මම මේකට වෝට් එකක් දෙන්න ඕනේ කියලා මට හිතුණා. මොකද ඇයට තියෙන ඇයගේ විශ්වාසය මම දැක්කමලු ගීතේ පුරාවටම ඇය ගායනා කරනවා. ඇයගේ මූණීරියව් වලින් ඇය ගායනා කරපු විලාශයෙන් ඇයගේ ඇයට මෙතනින් පේන්නේ නැති ඇතුළාන්තය ගත්තම මට හිතෙන ඇයට ඉතාම හොඳ ශක්තිමත් හදවතක් ඇති කියලා. හොඳ ඒ කියන්නේ මට ඒක නිකන් මට හිතිච්ච දෙයක්. ඇයිද උන දෙකට මූණ දෙන්නත් පුළුවන් කම කියලා කියලා මම හිතන්නේ. ඒ ඔක්කොම පැත්තක තමයි මම මේ ගායනා කතා කරන්නේ ගායනා. ගායනකතු මමගේ ගායනා හඬ ඒ හඬට සහයගේ ගායනට මම කැමති. ඒ නිසා මම ලකුණු අත පාවිච්චි කරනවා. අවසාන වශයෙන් දෙදෙනාගෙන් කවුද කියලා හෙවොත් ඔබ නඳුන්ද භාග්‍යය. නෑ මට මේ දෙදෙනාම ගත්තොත් ගීත වර්ග දෙකක් සහ ගායනායන් දෙකක් මට දෙදෙනාටම මම කැමති. හැබැයි මම නඳුන්ටත් කැමති භාග්‍යයටත් කැමති. ඒ නිසා මම දෙන්නටම කැමති කියලා මට නඳුනුයි භාග්‍යය දෙන්නම මේකෙන් වින් කරනවා කියන එකක් මගේ ඔළුවේ නෑ. කවුරු වින් කරත් මට ප්‍රශ්නයක් නෑ කියන එක තමයි තිබෙන්නේ මට. අමල් මොන කාරණා නිසාද ඔබ භාග්‍යයට මන අපේ පල නොකරන්නේ? මට නඳුන්ව ඉස්සරහින් තියන්න ඕනේ ඉඳලා. මේ තර මේ බැටල් එකේ නඳුන් ඉස්සරහින් ඉන්නවා කියන එක තමයි
මගේ ලකුණු හත මම දුන්නේ නැත්තේ මොකද ඇගේ ගායනයට වැඩිය මම කැමත දක්වන නඳුන්ගේ ගායනයට. රුවන් මොන කාරණා නිසාද මන අපේ පළනුවන්නේ? සාරංග නඳුන් ඉස්සරහට යන්නේ මම හිතන භාග්‍යද්වේ ඔයා වර්සස් දෙකම මිස් කරගත්ත ගොඩක් දැන්. සමහර දේවල් අපිට ඇහුනේ නැහැ වර්ස් එකේ අර සෙකන්ඩ් ලයින්ස් ටික. මොකද්ද කියන්නේ කියලා හරියට පැහැදිලි අවසන් වෙන තැන් හරි ෂාප් නැහැ. මම හිතනවා ඔයාට අර ගට්ස් තිබ්බා හොඳ වර්ඩ් එකකුත් දැම්මා. ඈ ඒ ඔක්කොම හොඳයි. හැබැයි මම හිතනවා හරි බය වෙලා වගේ මේ ගායනාව තුළ අපි දැක්කේ ස්ක්‍රීන් එකට බය නිසා දන්නේ නැහැ මම කිව්වේ. ස්ක්‍රීන් එක අපි දැක්ක හරි රිලැක්ස් නැහැ ඔයා ගායනය තුළ. ඉතින් මම හිතනවා මේවා තමයි පොඩි පොඩි තැන් තමයි අපි ජීවිතේ කනපිට අරවන්. ඉතින් හැබැයි ප්‍රොෆයිල් එක දැක්ක ඔයා දක්ෂයි. හින්දි සිංග කරනවා ඔයා එක එක ජොනරස් වල ගීත ගායනවා. අතාරින්න එපා. උත්සාහ කරන්න. ඕල් ද බෙස්ට්. ගොඩ් බ්ලෙස් යූ. Thank you sir. භාග්‍ය. ඔව් සාරංගයි. මේ වෙලාවේ මම මගේ අම්මා තාත්තව ආදරෙන් මතක් කරනවා. මගේ හැම දෙයකටම උදව් කරපු උෂාන් අයියා, අනෝෂ අයියා ඇතුළු මට වෝට් කරපු සියලුම දෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. එක්ස්පර්ට්ලා තුන්දෙනාටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මගේ අඩුපාඩු කියලා දීලා. මට සුබපතපෙකට බොහොම ස්තුතියි. හොඳයි භාග්‍ය, අපි ඔබට හිරු ස්ථාමාවතෙන් සමුදෙනවා.